මේකල නැප්සැක් බලවේග ඉසිනයන්ත්‍රය නැප්සැක් ඉසිනයන්ත්‍රයන සාමාන්‍ය අප නැප්සැක් ඉසිනයන්ත්‍රය ඇත්තක මේ පටලගන්න මේකල නැප්සැක් බලවේග ඉසිනයන්ත්‍රය රයිට් මේකෙදී වෙන්නේ මෙන්න මෙහ පොඩි ෆෑන් එකත් තියෙනවා මේක පොඩි ෆෑන් එක මේක ඇතුළතයි ෆෑන් එක තියෙන ඉලට දියර වෙන්න පුළුවන් නැත්නම් කුඩු වෙන්න පුළුවන් කැට වෙන්න පුළුවන් ඒ මොනවා හරි දාන්න ටැංකියක් තියෙන්න ඕනේ. ඒක රසායනික ද්‍රව්‍ය දාන්න මෙන්න මෙතන ටැංකියක් තියෙනවා. හරි. ඒක මේකට තමයි රසායනික ද්‍රව්‍ය දාන්නේ. රයිට්. නැදලිද? ඊළඟට මෙතනින් නලයක් යනවා මේක. හරි. මෙතනින් නලයක් යනවා රසායනික ද්‍රව්‍ය තියෙන ටැංකියට. එතකොට මේ නලය හරහා මෙතනින් මේ ෆෑන් එක කැරගෙනකොට මේ හැදෙන සුළඟ ධාරා හින්දා මේ වායු ධාරා හින්දා මෙතන ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර වෙනවා. මේක ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර වෙනවා. හරි. ඊට අමතරව මේකට ගිහලා හුලම් පිරෙනවනේ. එතකොට මේක මොකද වෙන්නේ? හොඳට සම්පීඩනයකට ලක් වෙනවා. මේක තෙරපෙනවා. පැහැදිලිද? තෙරපෙනවා. රයිට්. ඊළඟට මෙතනින් මෙයාව සම්බන්ධ කරනවා මෙන්න මේ වගේ නලයකට නිකම් මේක හරියට අලියෙක්ගේ හොඬ වැලක් වගේ. ඒකින්ද අපිට කියනවා සොඬ නලයක් කියලා. සොඬ නලය. මෙන්න මේ විදිහට මෙතනින් තියෙනවා පොඩි නොසල් එකක්. මෙතන නොසල් එකක් තියෙනවා. මෙතනින් මේ රසායනික ද්‍රව්‍ය එහෙම නැත්නම් දියර අරගෙන එන නලයක් එනවා මෙන්න මේ විදිහට. මේ ඇවිල්ලා මෙතනින් මේක ඇතුළට යනවා. රයිට්. මෙන්න මේ විදියට. හරි. දැන් බලන්න වෙන ක්‍රියාවලිය. මෙතන තියෙන පොඩි කපාටයක්. ෆෑන් එක වැඩ නැහැ. ෆෑන් එකක් වැඩ කරන්න මේකට පොඩි එන්ජින් එකක් ඕනේ. හරි. ඒතකොට මේකට පෙට්‍රල් සහ ලිහිසි තෙල් දාන චූටි එන්ජින් එකකුත් තියෙන්න ඕනේ. ඒතකොට ඒක අපි මේ රූපේ අඳින්නේ නැහැ. හරි. ඒතකොට ඒකේ ක්‍රියාකාරීත්වයේ හින්දා තමයි මේක වැඩ කරන්නේ. පැහැදිලිද? ඔන්න මේක වැඩ. මේක කරගෙනවා. මෙතනින් වාතය ගිහිල්ලා මේ මොකද්ද? රසායන ද්‍රව්‍ය අඩංගු මේ කුටීරයට නැත්නම් ටැංකියට යනවා. ගිහිල්ලා මේක ප්‍රෙෂර් වෙනවා. ඒතකොට මේක පීඩනයට ලක් වෙනවා. මේක ඇතුළේ තියෙනවා හොඳට කලවංගු මිශ්‍ර වෙනවා. හරි. ඒතකොට මේ මිශ්‍රණය මෙන්න මේ නලයේ දිගේ එනවා මෙතෙන්. හරි. එතකොට මේ කපාටේ වැහිලා තියෙන කපාටේ වැහිලා තියෙන තාක්කල් මේ ද්‍රව්‍යයට එන්න බෑ මෙතෙන්. මේක ඇතුළේ හොඳට පීඩනයකට ලක් වෙලා තියෙනවා. හරි. මේක කැරගෙන හින්දා මේ සොඬ නලයේ දිගේ වායු ධාරාවක් එනවා මෙහෙට. හරි. එතකොට අපි මෙන්න මෙතන වෑල් එක මේක ඕපන් කරොත් මේක විවෘත කරොත් එහෙම මෙතනින් දියර එනවා. හරි. පීඩනයකට ලක් වෙලා තියෙන්නේ මේ පීඩනයට ලක් වෙලා මේ නලයේ දිගේ දියර එනවා මේකට. හරි. සොඬ නලය හරහා වාතය එනවා මේ නොසල් එකින්. මේක යනවා එළියට. පැහැදිලිද? මේක තමයි බලවේග ඉසිනයන්ත්‍රය. නැප්සැක් බලවේග ඉසිනයන්ත්‍රය කියලා කියනවා. හරි. එතකොට මේ රූපය ඇතුළේ ඉන්න මේකේ කොටස් ටික නම් කරන්න පුළුවන් ඉන්න ඕනේ. එතකොට මේක ඇවිල්ලා අංකාව මේක අංකා කුටීරය මේක සොඬ නලය මෙතන තියෙන නොසලය මේක කපාටය මේක දියර එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය ටැංකිය. දැන් අපි සාමාන්‍යයෙන් මේක හඳුනන්නේ දියර ටැංකියක් කියලා. ඒතකොට මේකට දියර වලට අමතරව කුඩු කැට වගේ දේවලුත් දාන්න පුළුවන්. හරි. ඒතකොට මේක ඇල්ලා දියර ටැංකිය. හරි. මේක දියර නලේ එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය ගෙන යන නලේ.